දිවයිනේ ප්‍රදේශ රැසකට මේ වන විට දැඩි වර්ෂාපතනයක් ඇදහැලමින් පවතිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ අද සහ හෙට යන දිනවලදී තවදුරටත් වැසිබර කාලගුණික තත්ත්වය වර්ධනය විය හැකි බවයි. දිවයිනේ පවතින වැසි තත්ත්වය අද සහ හෙට යන දිනයන්හිදී තවදුරටත් වර්ධනය වේ යයි බලාපොරොත්තු වෙනවා. අද දිනේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල අවශ්‍ය දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. වයඹ මධ්‍යම උතුරුමැද ඌව සහ සබරගමුව පළාත්වල, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100කට වැඩි අද වැසිද ඇතිවීමේ හැකියාව පවතිනවා. ඒ වගේම බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මේ අතර පවතින අධික වර්ෂාව නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ රියදාවනේදී පැයට කිලෝමීටර 60ක වේගයක් පවත්වා ගන්නා ලෙස රියදුරන්ගෙන් පොලිසිය ඉල්ලීමක් කරනවා. මේ අතර අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ කඳුකර ප්‍රදේශවලට නිකුත් කර ඇති නායෑමේ අවතානම තවදුරටත් වලංගු වන බවයි. බදුල දිස්ත්‍රික්කයේ බදුල සහ පස්සර කියන ප්‍රදේශවලට විමසිලිමත් වීමේ නිවේදනයක් නිකුත් කළා තිබෙනවා. මෙම ප්‍රදේශවල ජනතාව නායම් ලක්ෂණ පිළිබඳ වහාම දැනුවත් වීම සහ ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. හල්දුම්මුල ප්‍රදේශයේ අවධානයෙන් සිටින ලෙස ඇඹ කළ වර්ණයෙන් යුතු එම නිවේදනය නිකුත් කළා තිබෙනවා. රතපුර දිස්ත්‍රික්කයේ නායම් අවධානම් නිවේදනයක් ලබා දීලා තිබ්බා. ආමිට අමතරව දැදුරුවේ ජලාශයේ වාන්දුරට විවෘත කළ තියෙනවා. අඛණ්ඩව අපි ජනතාව දැනුවත් කරා. දැදුරුවේ දෙපස්ස සිටින ජනතාව මේ පිළිබඳ අවධානයෙන් සිටින්න කියලා අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දැනුම් දෙනවා.